ත්‍රිගුණ සංවිධානයේ සියලුම නායකයින් ඇතුළු අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මාධ්‍ය නියෝජිතින්ගෙනු සියලුම සිවිල් සංවිධානයේ තිඟුණු අනිකු සියලුම සහෝදර සහෝදරයන් අවසරයි. මම මේ වැඩසටහන ඇත්තරම බලාගෙන ඉන්නකොට මම කනගාටු වුණා ගිය සැරේ වැඩසටහනට එන්න බැරි වීම ගැන. මම වෙනත් තැනක සම්මන්ත්‍රණ මාලාවක හිටවු නිසා. මේක ඉතා වැදගත්. මොකද අපි හැමෝම කතා කරනවා ප්‍රතිපත්ති ගැන, නමුත් වැඩසටහනක් නෑ. මේක ඉතාමත්ම වැදගත්. අපිට කතා කරත හැකි මේකේ යම් යම් දේවල් අදහස් එහාට මෙහාට කරගන්නත් පුළුවන් නම් මම කියන්නේත් ඕකම තමයි. මම කියන්නේ පක්ෂය නෙවෙයි වැදගත්, වැඩපිළිවෙල වැදගත්. හැබැයි මතක තියාගන්න වැඩපිළිවෙලක් තිබුණයි කියලා, වැඩපිළිවෙලක් ඉදිරිපත් කරයි කියලා. ඒවා රාජ්‍යකරණය තුළ ක්‍රියාත්මක කිරීම ඊට වඩා මහා ගැඹුරුයි. මතක තියාගන්න. දැන් ව්‍යාපාරිකයෙක් සමාගමක ඉඳලා මම මේ ව්‍යාපාරික සමාගම දියුණු කරා කියලා රජයට ආවට රජය දියුණු කළා නැහැ. එයාට ඒ කරගන්න බැහැ. ඒ අමාත්‍යංශකත් කරගන්න බැරි වුණ අවස්ථා තියෙනවා ඉතිහාසයේ දිගටම. ඇයි? අර තියෙන ව්‍යුහය නෙවෙයි මෙතන වැඩ කරන්න පටන් ගන්න. ඒ ව්‍යුහය වෙනස් කරනවායි කියන එක විශාල අමාරුයි. මම මේ වැඩ කරපු නිසා අවුරුදු 15කට වඩා අමාත්‍යංශයේ උපව පුද්ගලයෙක්. මේ දීර්ඝ කාලයේදී අවුරුදු 30ක පාර්ලිමේන්තුවේ මම දැකලා තියෙනවා කතා කරපු බොහෝ අය ඇවිල්ලා ඒගොල්ලන්ගේ හැකියාව ඉදිරිපත් කරන හැටි. ඒ කියපු කතා කරන්නට කොච්චර හැකියාව තියෙනවද කියන එක තමයි ප්‍රධානම. එහෙනම් මතක තියාගන්න. දැන් මේක ඉතා හොඳයි. මේ වැඩපිළිවෙල ඉතාමත් හොඳයි. මම එකඟ වෙනවා සම්පූර්ණයෙන්. හැබැයි මේ වැඩපිළිවෙල ඉතාමත් හොඳ දෙයක් තමයි KPI එකක් තියෙනවා. ඒකත් මම මේ ජනාධිපතිතුමා පත් වුණ වෙලාවේ කිව්වා ඔබතුමා ඉස්සෙල්ලම මේ සංවර්ධන අමාත්‍යාංශ 10 හඳුනා ගන්න විෂයන් හඳුනා ගන්න. ඒ 10ට නිර්මාණය වෙන අමාත්‍යාංශ 10ක් හදා ගන්න. හදාගෙන ඒකට හැකියාව තියෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පත් කරන්න ඕන පක්ෂයක ඕන ජාතියක ඔබතුමාට බණින එක්කෙනෙක් හරි බාර දෙන්න. එහෙම නැතුව මේක හදන්න බෑ. මේක පක්ෂ වලට හදන්න බෑ මේ රට. පැහැදිලිව මම පිප් පිප් කියනවා. දැන් මේ රට ගිනි අරගෙන මිනිස්සු ඝාතනය වෙලා අවසානයේදී බොහොම සුන්දර විදියට ආපු අරගලයක් ප්‍රචණ්ඩත්වයට ගිහිල්ලා එක එක්කෙනාගේ වමනාව පිට. දැන් අපි එතනින් මිදිලා ගෙවල් දොරවල් ගිනිබත් වෙලා සමහර අහිංසක මන්ත්‍රීවරු කිසිම සම්බන්ධයක් නැති මිනිසුන්ගේ ගෙවල් ගිනිබත් කළා ඉවර කළා දෙන්නේ. ඉවර කළා දැන් යම් අපි හුස්ම ගන්න තැනක තියෙනවා. අර කෑම මෙනු එකේ තාම සුප් එකයි ස්ටාර්ටර් එකයි විතරයි. හොඳේ. මේන් මෙනු එකට අත ගහලවත් නැහැ. බාර ගන්න කවුරු බාර ගත්තත් මේක ගින්දර ගොඩක් බාර ගන්න. මේ ගින්දර ගොඩ ගිහිල්ලා අපි සෙල්ලම් දාලා නිවා ගන්න බැරි වුණොත් මතක තියාගන්න අපි ඔක්කොගෙම ගෙවල් ගිනි දිනනවා. මේ සැරේ ඔය ප්‍රතණ්ඩත්වයේ ක්‍රියාත්මක කරව පක්ෂ මේ සැරේ ඉන්නේ ගෙවල් ගිනි දියලා විතරක් නෙවෙයි. ඒගොල්ලෝ මෙන්න මේ 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 පුද්ගලින් ඉවත් කරයි ඉන්න ඕනයි කියලා Tamanට එරෙව යන ඒ සියලු කට්ටිය ඝාතනය කළා ඉවර කරගන්න. මෙන්න මේ භයානක දේශපාලන අවස්ථාවක අපි ඉන්නේ. මේක ඇත්තටම ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් මෙන්න මෙවැනි දේශපාලන ව්‍යාපාර. මම අද හිතන්නේ අරගලයෙන් පස්සේ මගේ චින්තනයත් මේකම තමයි චින්තනය. හැබැයි නැවත මතක තියාගන්න මම ඔබතුමාලත් එක්ක වැඩ කරන ලෑස්ති, ඔබතුමාලා එක්ක කරන්න ලෑස්ති මේ මහා ඉතාමත්ම වැදගත් වැඩපිළිවෙළක්. නමුත් මතක තියාගන්න ඒවා පිළිගත්තයි කියලා ඒක පිළිගත්තට රාජ්‍යකරණය පිළිබඳ ඉතාමත්ම දීර්ඝ බලපොරොත්තුක් තියෙනවා. අයව සහභාගී කරගන්න. එහෙම නැත්තම් මේක වරදිනවා. අපි බොහෝ රටවල් වල දැකලා තියෙනවා මෙහෙම කතා කරලා අපි දේශපාලන විරුද්ධයි අලුත් කට්ටිය ඇවිල්ලා බාරගත්ත රටවල් මාස ගණන් වලින් මම උදාහරණයක් එකක් කියලා මගේ කතාව නවත්තන්නම්. අර බර්ලුස්කෝනි අගමැතිවරයා ඉවත් කරපු වෙලාවේ ඉතාලිය අන්තිමටම කඩාගෙන වැටෙන වෙලාවේ මොකද්ද කිව්වේ? ඒගොල්ලෝ කිව්වා අපිට දේශපාලඥයන් එපා. ඒ රටපත් කරගත්තා ඔක්කොම බුද්ධිමතුන් කියන කට්ටිය. නිකම් බුද්ධිමතුන් නෙවෙයි. අග්‍රාමාත්‍යවරයා ලෝක බැංකුවේ ආර්ථික විශේෂඥයෙක්. වෛද්‍යවරයා
ලෝක බැංකුවෙන් පත් කරපු විශේෂඥ වෛද්‍යවරයෙක්. කෘෂිකර්මයට පත් කරේ ලෝක බැංකුවේ කෘෂිකාර්මික උපදේශකවරයෙක්. ඔක්කොම රැස් වුණා. ඔක්කොම රැස් වෙලා ආර්ථිකය හදන්න ගියා. මාස 6යි මිලියන ගාණක් රෝමයට නැගරලා කිව්වා බහැපියව එළියට. බහැපියව එළියට ඒ භාෂාවෙන් කතා කළා මිලියන ගාණක්. ඒ මොකද අනිත් පැත්තෙන් ජන දුක මොකද්ද කියන එක අවබෝධ කරගන්න. ඒක නිසා මේක සුන්දර බොහොම ලස්සනට හිතලා කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඕනම කෙනෙකුට විවේචනය කරන්න ලෑස්ති. විවේචන කරන්න හරි ලේසි. වැරදි කියන්න හරි ලේසි. ක්‍රෝධයෙන් සහ වෛරයෙන් කතා කරන්න ලේසි. ඒ කාලේ ඉවරයි දැන්. මතක තියන්න මේ රටේ. මේ රටේ මිනිස්සු කොහෙවත් නැහැ පක්ෂවලට. 35%කට 40%කට ප්‍රමාණ ප්‍රමාණයක් තියෙනවා. තවමත් තීන්දුවක් නැහැ. කරපු හැම හරි නිවැරදි සමීක්ෂණවල. එතකොට ඒ කට්ටියව කොහොමද මේ මෙන්න මෙවැනි වැඩපිළිවෙලකට ගන්න. මෙන්න මෙවැනි වැඩපිළිවෙලකට ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා හොඳ මහන්සියලා කරන වැඩපිළිවෙලක් ගන්න. ඒකට අවශ්‍ය දැන් බලන්න අද තමුන්නාන්සලා කිව්වා මෙච්චර ගානකට කතා කරා. ආවේ මෙච්චරයි. එතකොට ඒකෙනුත් රැඳී හිටියේ කී දෙනාද? ඒ රැඳී හිටියේ කීප දෙනා කවුද කියලා බලන්න. කොයි පක්ෂේ හිටියා? කොයි පක්ෂේ හිටියත් මොකද මෙතන රැඳී හිටින්න හිත දුන්නේ? මේ හැම එක්කෙනාම උගතුන. මතක තියාගන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ වෙනත් පැත්ත. මම ගම්මන්පිල මැතිතුමාගේ මතවාදයට මං අනිත් පැත්තේ මං ඉන්නේ. නමුත් එයාට ඒ අදහස ඉදිරිපත් කිරීමටත් ඒ අදහස අවංකව ඉදිරිපත් කළ ඒ ගමන යාමටත් ඒ තියෙන අයිතිය මම පිළිගන්නවා. එයාගේ මතයයි මගේ මතයයි ගැටිලා යම් දවසක නිවැරදි මතය රටටේ නිවැරදි මතයක් ගොඩනගෙන්නටත් අදහස් අදහස ගැටෙන්න ඕනේ. ඒක තමයි නිදහස් අදහස් ඉදිරියට යන්නේ. ඉතින් මම කියන්නේ මේකෙදි මේ වැඩපිළිවෙල ඉතා හොඳයි. නමුත් මේ වැඩපිළිවෙල එක එක මේව කට්ටියට මට පුළුවන් මේක කරන්න. මොකද මගේ කොම්පැනිය මම මෙච්චර හොඳට කරා ඒකෙන්ද මට දෙන්න. එහෙම නැත්නම් මෙන්න මේක මගේ අමාත්‍යංශ මෙහෙම කරා මේ මට දෙන්න. නෑ බොහොම බාහිර දූර කාර්යයක්. රාජ්‍යයක් කරන්නේ. රාජ්‍යයක් කරනවා කියන්නේ ව්‍යවසාය කිරීමෙන් මේ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම මේවා. මේවා කරන එක නේ අමාරු. මේවා කරන එක අමාරු. මීට වඩා ලොකු වර්ක්ෂොප් දාලා මීට වඩා ලොකු වැඩපිළිවෙලක් ලෑස්ති කරන්න ඕනේ මේ එකින් එක කොහොමද කරන්නේ? ඒ කරන කට්ටිය කවුද ඉන්නේ? ඒ කරන කට්ටියට වෙනස් කරලා කොයිමද කරන්නේ? දැන් තමුන්නාන්සලා කිව්වා කෘෂිකාර්ම ලෙදාරින් එපා කෘෂිකාර්ම කළමනාකරණය. ඉතින් කෘෂිකාර්ම කළමනාකරණය කොහෙද ඉන්නේ? මට කියන්න කොහෙද කියලා ඉන්නේ එහෙම මේවක් කරපු කට්ටිය ඩිස්ත්‍රික් එකට එක්කෙනෙක්පත් කරන්න. මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකින්ද මම කියන්නේ ඒක නරකයි කියලා. නමුත් මේ සියල්ල මහා බාහිර දූර කාර්යයක්. මතක තියාගන්න. බොහොම මේ සරල එකක් නෙවෙයි. මේ මුළු අර්බුදෙම ඉතා සංකීර්ණයි. මේකට තියෙන විසඳුමුත් ඉතා සංකීර්ණයි. මේ සංකීර්ණ විසඳුම හදාගන්න අපි ඔක්කොම එක තැනකට එන්න ඕනේ. මේක අපි ඉපදුන රට. මතක තියාගන්න මගේ බැච් එකේ වෛද්‍යවරුන්ගෙන් දැන් ඉන්නේ පහයි ලංකාවේ. මම පිටරට ගියාම ඒගොල්ලන් හම්බෙන්නේ ඒගොල්ලන්ට අස්සෝ ඉන්නවා. ඒගොල්ලන් ටෙනිස් කෝට් තියෙනවා. කෝටිපති ව්‍යාපාරය. ඒගොල්ලෝ රැට මාත් එක්ක ওই පොඩි ඩ්‍රින්ක් එකක් එහෙම දාලා ඉන්නකොට මොකද කියන්නේ? මචං උඹට නම් මොකක් හරි නට් එකක් ලූස්. ඔයාගේ ප්‍රැක්ටිස් තුන අපිට හොඩා 10 ගුණයක් හොඳට. මේ පිස්සුවක් කරගෙන ඉන්නවා. ඉතින් එහෙම තමයි ඒගොල්ලෝ දාන්නේ. නමුත් අපි හිටියා. අපි මෙතන නැවතුණා. බෝම්බ කෑවා, වෙඩි කෑවා, බැටන් චාර්ජ් කෑවා, කඳුළු ගෑස් කෑවා. අපේ පවුලල අපේ අම්මලා ඇඬුවා. මේ ඔක්කොම වෙද්දි නමුත් අපි හිටියා. හිටියේ මොකටද? මෙතන තමයි අපි වල දාන්න ඕනේ කවදා හරි. මෙතන තමයි අපේ පුච්චල ඇටකටු ටික දාන්න ඕනේ. මතක තියාගන්න. මෙතනින් තමයි අපේ දරුවන්ට මේක යට කරන්න ඕනේ. මේ සියල්ල දැක දැක මට නම් බොරුවට ගිහිල්ලා එමැති තනතුරු ගන්න. අරවා තනතුරු ගන්න තවදුරටත් බෑ. අරගලයෙන් පස්සේ මතක තියාගන්න දේශපාලනය කියන්නේ අරගලයට පෙර දේශපාලනයට වඩා හුඟක් වෙනස්. ඒ සම්ප්‍රදායික දේශපාලනය ලංකාවේ ඉවරයි. මතක තියාගන්න. ඒක නිසා මේ ඇති වෙලා තියෙන හිඩසට හොඳ ඒ හිඩස වහන්න හොඳ වැඩපිළිවෙලක් මෙතන තියෙනවා. මං හිතනවා මේ මහතුරු ඉතා අවංකව මේ වැඩපිළිවෙල මේ රටේ උන්නතිය සඳහා මේක ක්‍රියාත්මක කරයි කියලා. එහෙම කරනවා නම් අපේ 100%ක් සහයෝගය අපි අත්සන් කරලා ඕන විදියකට අත්සන් කරලා
ඕනම තැනකට එන්නේ කියන්නේ ඕනම දුකක් විඳින්නේ කියන්නේ ඕනම මහන්සියක් වෙන්නේ කියන්නේ අපි හැමතැනටම යනවා මේක ක්‍රියාත්මක කිරීම සඳහා මිනිස්සු හොයාගෙන සංවිධාන හොයාගෙන ඒ වැඩ පිළිවෙල කරගෙන අනිත් එක තවත් වාඩි වෙලා මේවා ක්‍රියා කරන තැන් ඒවට තියෙන බාධා ඒ බාධා ගලවන්නේ ඒවට ක්‍රියාත්මක මිනිස්සු නැතික තැන්වල කොහොමද ඒවට ගලපන්නේ මේ ඔක්කොම අපිට හොයාගන්න ඕනේ මේ රට හදනවා ඒ සඳහා සියලුම තමුන්නාන්සේලාට ඒ බුද්ධියත් ඥානයත් ශක්තියත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නෝ